ඔන්න වෙනදා වගේම අදත් මං සෙට් වුණා මගේ අලුත්ම බ්ලොග් එකට. අද අපි යන්නේ ඝන කැලෑයක් මැද්දේ තියෙන හිත නිවන ඇඟට සනීපයක් දැනෙන ආගමික වටිනාකමක් ඇති ලස්සන තැනකට. මේ තමයි ට්‍රැවල් ස්ටෝරි විත් නවියා. Hi guys, welcome to my channel Navia. අද අපේ බ්ලොග් එක බෝධිනාගල ආරණ්‍යය. මගේ මේ දෙපස පේන්න තියෙන්නේ බෝධිනාගල යන පාරේ තියෙන කුමුරු යායවල් කීපයක්. ඊටම වටිනා අලංකාර පරිසරයක් මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. මෙතන ඉඳන් තාම පොඩි දුරක් යන්න තියෙනවා බෝධිනාගල ආරණ්‍යයට. අපිත් එක්ක ඔහොම ගිහිල්ලා බලමු. අපි මේ බෝධිනාගල ආරණ්‍යයට යන ගමන් තවත් වැදගත් තැනක ඉන්නේ. මේ දෙපස පේන්න තියෙන්නේ දොඹගස්කන්ධ රක්ෂිත වනාන්තරය. මේ රක්ෂිත වනාන්තරය හෙක්ටයාර 142ක් පුරාවට තියෙනවා. අපි ඔහොම ගිහිල්ලා බලමු ඉස්සරහට. සත්තු විශේෂය. එතකොට කුරුළු විශේෂ වලින් පිරුණු රක්ෂිතයක් මැද්දෙන් ඉතාමත් අබලංගුණු පාරක තමයි අපිට යන්න තියෙන්නේ. ඉතාමත් වටිනා ශාක බහුල රක්ෂිතයක් විදිහට තමයි දොඹගස්කන්ධ රක්ෂිතය හඳුන්වන්නේ. අපි දැන් ඉන්නේ බෝධිනාගල ආරණ්‍ය සේනාසනේ ඉස්සරහා. මෙතනින් ඇතුළට ගිහලා තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. අපිත් ඒ ගිහිල්ලා බලමු කොයිතරම් ලස්සන වටපිටාවක් එක්ක කොයිතරම් වැදගත් දේවල් හොයාගන්න පුළුවන් වේවිද කියලා. යමු. මම මුලින්ම දොඹගස්කන්ධ රක්ෂිතය ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම් ඔයාලට. දොඹගස්කන්ධ රක්ෂිතය කියන්නේ මං ඉස්සෙල්ලා කිව්වා වගේම ඉතාමත් වටිනා ශාක සත්තු ඒ වගේම රතු දත්ත පොතට පවා ඇතුළුණු කුරුළු විශේෂ ඉන්න වනාන්තරයක්. මේ රක්ෂිතයට මේ නම හැදිලා තියෙන්නේ ඉස්සර ඉඳන්ම මේ පැත්තේ දොඹගස් බහුල විදිහට තිබුණු නිසා. මේ රක්ෂිතය මායිම් වෙලා තියෙන්නේ කළුගඟට. මේ කළුගඟේ වතුර පාරවල් තමයි මෙන්න මේ විදිහට බෝධිනාගල හරහා ගලාගෙන යන්නේ. මේ පේන්නේ එයින් දර්ශනයක්. කවුරුත් දන්නවා අපි ජීවත් වෙන්නේ ප්‍රශ්නවල එකක් විසඳනකොට තව එකක්. හැබැයි මෙතෙන්ට එන අයට මොහොතකට හරි ඒ ප්‍රශ්න අමතක වෙනවා. හිත හැල්ලු වෙනවා. ඒ තරම් නිෂ්කලංක පරිසරයක් තමයි මේ බෝධිනාගල තියෙන්නේ. ගස්වැල් ඇලදොල නොමැතිව මිනිසාට පැවැත්මක් නොමැත. මේ කතාව 100%ක් හරි. මොකද මං එහෙම කියන්නේ මම පවා හොයන්නේ පාඩුවේ නිදාස ඉන්න නේචර් වයිබ් එකක්. ග්‍රීන් වයිබ් එකක්. මොකද අපි ස්වභාව දහම හා බැඳුණු මිනිස්සු. අන්න ඒ නිසා. සදාහරිත තෙත් කලාපීය රක්ෂිත වනාන්තරයක් විදිහටත් මේ දොඹගස්කන්ධ රක්ෂිතය හඳුන්වනවා. ඒක නම් අමුතුවෙන්ම කියන්න දෙයක් නෑ. දැක්ක ගමන් හිතා ගන්න පුළුවන්. බෝධිනාගල ආරණ්‍ය සේනාසනේ ඇතුලේ මෙතින් ඇතුලට ගිහලා තමයි ආරණ්‍යට ඇතුළු වෙන්න තියෙන්නේ. අපිත් ඒ ගිහින් බලමු ආරණ්‍ය ඇතුළට. මම දැන් ඔයාලට කියන්නම් බෝධිනාගල ආරණ්‍ය සේනාසනේ විස්තර ටිකක්. අපි මුලින්ම කතා කරමු බෝධිනාගල නම හැදිලා තියෙන්නේ කොහොමද කියලා. අතීතයේ මේ රක්ෂිතය ආශිතව ජීවත් වෙලා තිනවා බෝධිනා කියලා තාපසෙක්. එම තාපසයා සීවීමට බෝධිනා කොටසත් මේ ආරණ්‍ය ගලක් මත සාදා ඇති නිසා ගල කොටසත් එක්වීමෙන් බෝධිනාගල ලෙස නම් කරලා තියෙනවා. අපි දැන් ඉන්නේ බෝධිනාගල ආරණ්‍ය සේනාසනේ ඇතුලේ. මෙතන තියෙනවා යන්න ඕන විදිය. අපි මුලින්ම චෛත්‍යයට ගිහිල්ලා ධර්මචේතිය බලලා ඊට පස්සේ යමු
විහාරය බලන්න. යක්. මේ ආරණ්‍ය සේනාසනේ අතීතය 1950 දශකයේ මුල් භාගයේ දක්වා දිව යනවා. මේ ආරණ්‍ය නිර්මාතෘ විදියට සලකන්නේ අලුත්ගම කළුවා මෝදර ධර්මදීව විපස්සනා පිරිවෙනේ විහාරාධිපති ඔලබඩුවේ ශ්‍රී රේවත ධර්මකීර්ති හිමියන්ව. මේ ආරණ්‍ය හදන්න මූලික වුණු හේතුවක් තියෙනවා. ඒක ලස්සන කතාවක්. මම ඒක තව ටිකකින් ඔයාලට කියන්නම්. තව ටිකක් වීඩියෝ එක ඉස්සරහට ගියාම අපි මේ හේතුව ගැන කතා කරමු. දැන්ම මේ හේතුව කිව්වම කිසිම චිල්ලයක් නැහනේ. ආරණ්‍යයක් කියන්නේ භික්ෂුන් වහන්සේලා මහා වනාන්තරේ වැඩවාසය කරන ස්ථානයක්. එහෙම වැඩවාසය කරන උන්වහන්සේලා ගල් ගුහාවල ඒ වගේ දේවල් වල තමයි භාවනා යෝගී සිටින්නේ. මගේ මේ පිටිපස්සේ පේන්න තියෙන්නේ එවැනි පැරණි ගල් ගුහාවක්. දැන් නම් මේ ගල් ගුහා භාවිතා වෙන්නේ නැහැ. ඒ වෙනුවට තියෙනවා නිර්මාණය කරන ලද කුටීර. ඒවල තමයි දැන් උන්වහන්සේලා වැඩවාසය කරන්නේ. අපි ඔහොමම ඉස්සරහට ගිහිල්ලා බලමු තවත් මොනවද තියෙන්නේ කියලා. රේවත ධම්මකීර්ති හිමියන් තව භික්ෂුන් වහන්සේලා 7 එක්ක ඉංගිර රෝහලාවට කනත්තක තාවාකාලික පැල්පතක් අටවන් ඉඳලා තියෙනවා. මේ හාමුදුරුවන්ගේ බණ ඇසීමට මේ ඉංගිරිය ප්‍රදේශයේ මිනිස්සු ගොඩක් අය ආස කරලා තියෙනවා. වස් කාලයේ ඉංගිරිය ප්‍රදේශයේ ගත කරන ලෙසට මේ හිමියන්ට ආරාධනා කරලා තියෙන්නේ මේ ඉංගිරිය ප්‍රදේශවාසීන්මයි. අපි දැන් ඉන්නේ බෝධිනාගල ආරණ්‍ය සේනාසනේ බෝධියයි චෛත්‍ය මළුව ඉදිරිපිට. මේක විශේෂයක් තියෙනවා. මේ චෛත්‍ය නිර්මාණය කළ දෙන්නේ විශාල ගල් පර්වතයක් උඩ. අපි ගිහිල්ලා බලමු කොයි වගේ නිර්මාණයක්ද කියලා. ඒක බෝධිනාගල ආරණ්‍ය සේනාසනේ චෛත්‍ය මළුවේ මගේ මේ පිටිපස්සෙන් පේන්න තියෙන්නේ බෝධිනාගල ආරණ්‍ය සේනාසනේ වැඩවාසය කරන බෝධින් වහන්සේ. මේ රේවත හාමුදුරුවන්ගේ බණ ඇසීමට මේ ඉංග්‍රීය ප්‍රදේශයේ මිනිස්සු ගොඩක් ආස කරලා තියෙනවා. ඒ තරම් මధుර විදිහට තමයි උන්වහන්සේ බණ දේශනා කරලා තියෙන්නේ. පසුව වස් කාලයෙන් පසුව උන්වහන්සේලා පිටත් වීමට සැරසෙද්දී මේ ඉංගිරිය ගමේ මිනිසුන් ඔවුන් වහන්සේලා මේ ගමේම නවත්වාගෙන තිබෙනවා. පසුව ඔලබොඩුවේ ශ්‍රී රේවත හිමියන් ගම්වාසීන් සමග එක් වෙලා දොඹගස්කන්ද රක්ෂිතය ඇතුලේ ආරණ්‍ය සේනාසන නිර්මාණය කිරීමට උචිත බවට තීරණය කරලා තියෙනවා. ඊට පසුව ගමේ මිනිසුන්ගේ උදව් උපකාර ඇතිව 1955 ජූලි 4 වෙනිදා මේ බෝධිනාගල ආරණ්‍ය සංඝ සතුකොට පූජා කරලා තියෙනවා. ඒ කාලේ 12 අක්කර 5ක වැනි කොටසක වැඩවාසය කරා කියලා තමයි දැනගන්න හම්බුනේ. පස්සේ MDH ජයවර්ධන මේ ප්‍රදේශයේ අක්කර 50ක් දක්වා ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. අද වෙනකොට මේ ආරණ්‍යේ භාවනා මාර්ග, භාවනා කුටි, වෛද්‍ය ශාලා පවා තියෙනවා. දැනට 19ක් පමණ මෙහි වැඩවාසය කරනවා කියලා තමයි මට දැනගන්න හම්බුනේ. ඊට අමතරව පිටරටවල් වල භික්ෂූන් බවා මෙහි භාවනා කිරීමට පැමිණෙන බවට සාක්ෂි තියෙනවා. මේ පේන්නේ චෛත්‍ය ඇතුළත කොටසක්. ඉතාමත් ලස්සන වගේම විචිත්‍රවත් චිත්‍රවලින් මේ කොටස අලංකාර කරලා තියෙනවා. ඒ වගේම මං කලින් කිව්වා වගේ මේ චෛත්‍ය නිර්මාණය කරලා තියෙන්නේ විශාල ගලක් මුදුනේ. හැබැයි ඒක නෙමෙයි මෙහි තියෙන විශේෂත්වය. මෙතනට එන කාටවත් මේ චෛත්‍ය ගලක් උඩ නිර්මාණය වුණු එකක් කියලා පොඩ්ඩක්වත් හිතාගන්න බෑ. ඒ තරම් නියමෙට මේ චෛත්‍ය නිර්මාණය කරලා තියෙනවා. රේවත හිමියන්ගේ අපවත් වීමත් සමග මේ ආරණ්‍ය ප්‍රධානත්වයේ මිරිස්වත්තේ අබේ රේවත හිමිට ලැබිලා තියෙනවා. දැන් ඉන්න ප්‍රධාන හිමිත් රේවත හිමියන්ගේම අඩිපාර යන හිමි නමක් වීම මේ ආරණ්‍යේ මහත් වාසනාවක් කියලයි ගම්මුණම් කියන්නේ.
මේ කුටිවල වාසය කරන භික්ෂුන් වහන්සේලාට බාධා වීම නැවැත්වීමට මේ කුටි ප්‍රදේශවලට නරඹන්නන්ට යෑමට ලබා දෙන්නේ දහවල් 12 සිට 1 දක්වා පමණයි. මේ ආරණ්‍ය පිළිබඳව සිත්ද ගන්නා සුළු තවත් අංගයක් තමයි ගෙඩිය සීනුව කියන්නේ. මෙහිදී සීනුව විදියට භාවිතා කරන්නේ කෙටි ගස් කඳක්. මේ කෙටි ගස් කඳට පොල්ලකින් පහර දෙන විට විශාල ශබ්දයක් නිකුත් වෙනවා. මේ උදේ 10ට පමණ නාද කරන්නේ අසපුවේ භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වඩින ප්‍රධාන දානශාලාවට කැඳවීමටයි. මම දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ගිලම්බස දානශාලාවට ධර්මචේතියට වගේම චෛත්‍යයට ගිහිල්ලා දැන් අපි යන්න හදන්නේ විහාරයට. අපි විහාරයට ගිහින් බලමු කොයි වගේ වටපිටාවක් එක්ක කොයිතරම් ලස්සන පරිසරයද තියෙන්නේ කියලා. යමු. අපි දැන් ඉන්නේ බෝධිනාගල ආරණ්‍ය සේනාසනේ විහාරයට යන පාර දිගේ. ලස්සන සුන්දර වටපිටාවක් එක තමයි විහාරයට යන පාර වැටලා තියෙන්නේ. ලංකාවේ ඕනම තැනක ඉඳන් එන ඕනම කෙනෙකුට මෙතන ලේසියෙන් හොයාගන්න පුළුවන්. Google Map එකේ බෝධිනාගල ආරණ්‍ය සේනාසනේ කියලා සර්ච් කරා නම් එන ලොකේෂන් එක හරියටම හරි. මම අර පල්ලෙහාදි කිව්වා වගේ පඩි 500ක් විතර අපි නැගගෙන මේක තමයි හොයන් ආවේ. මගේ මේ පැත්තෙන් පේන්න තියෙන්නේ බෝධිනාගල ආරණ්‍ය සේනාසනේට අයිති විහාරය. යන් අපිත් එක්ක ගිහිල්ලා බලමු. ඔය සොහොන් දෙකක් පේන්නේ ඔලබඩුවේ ශ්‍රී රේවත හිමියන්ගේ හා මිරිස්වත රේවත හිමියන්ගේ සොහොන් දෙක. මෙයාම නම් ඉතින් දැන් ඔයාලා අඳුරනවනේ මගේ හැම වීඩියෝ එකම ඉන්න අපේ පොඩි. මේ දෙන්නත් ඔයාලා අඳුරනවනේ. විස්තර කරන්න දෙයක් නැහැනේ. මේ තමයි වල්ලූරන්. මේ රක්ෂිතය ඇතුලේ වල්ලූර, මුවෝ, හඳුන් දෙවියෝ, හිවලුන් වගේම දොඹගස්, තව ඖෂධගස් වගේමත් රතු දත්ත පොතේ උඩින්ම ඉන්න බට ඇති කුකුලන්ගේ නිජබිම වෙන්නේ මේ රක්ෂිතයම තමයි. අපි දැන් ඉන්නේ බෝධිනාගල ආරණ්‍ය සේනාසනේ උසම ස්ථානයේ. මෙතන තමයි සැලකෙන්නේ උසම ස්ථානයේ විදිහට. ඒක සිහිපත් කිරීමට බෝගසක් රෝපණය කරලා තියෙනවා. මේ පේන්නේ ඒ බෝගස. දැන් ගයිස් මම ගිලෙන්න පරි channel එක බලන්න subscribe කරන්න bell button එක දාලා තියාගන්න අලුත් video එකෙන් හැමදාම ඔබට උදේ